ඊය දවසේ වගේම දැන් දින කිහිපයකින්දන් පවතින අධික වර්ෂාපතනය හින්දා ගංවතුර තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. දැන් මේ ගංවතුර විශේෂයෙන්ම ගංගා ආශ්‍රිත ප්‍රදේශවලට වැඩිපුරම දකින්න හැකියාවක් තියෙනවා. කළු ගංගා ආශ්‍රිතව වගේම කැලණි ගඟ ආශ්‍රිතව අපි ඉන්නේ කොළඹ ප්‍රදේශයේ සේදවත් ප්‍රදේශයේ මේ වන විට ගංවතුර බලපෑම් එල්ල කළා තියෙනවා. බොහෝ පිරිසකට අද දවසෙත් මේ ගංවතුර හින්දා බලපෑම් ඇති වෙලා තිබ්බා. කැලණි ගඟ දෙපස බොහෝ ප්‍රදේශ පහත් බිම් ජලයෙන් යට වෙන ආකාරයක් තමයි අද දවසේ අපට දැක ගන්න හැකියාව ලැබුණේ. විශේෂම කඩුවෙල එවගේම අපි මේ ඉන්න සේදවත්ත ප්‍රදේශය, ඒ වගේම පෑලියගොඩ කැලණි පාලමාශ්‍රිත ප්‍රදේශය, මේ ප්‍රදේශ ගංවතුර හේතුවෙන් දැඩි බලපෑමට ලක් වෙලා තිබුණු ආකාරය අපිට අද දවසේදී දකින්න හැකියාවක් තිබුණා. බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 150ක් වූ වැසි ඇතිවීමත් සමග නිරිත දිග කොටසේ පිහිටි සියලු ප්‍රධාන ගංගා මෙන්ම වැව් පිටාර ගලමින් පවතිනවා. නිල්වලා ගඟ ඉහළ සහ මධ්‍යම දහරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමත් සමග මාතර ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටව පවතිනවා. මා මේ අවස්ථාවේ රැඳී සිටින්නේ නිල්වලා ගඟ ආශ්‍රිතව මාතර අත්තුඩාව ප්‍රදේශයේ ස්ථාපිත කොට ඇති BR5 වේල්ල අසල. ඔබට මාගේ පිටිපසින් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ වේල්ල මතින් පහළ ප්‍රදේශයට විශාල ජලකඳක් ගලා යන අයුරු. මෙම වේල්ල මතින් පහළ ප්‍රදේශයට ජලය ගලා යාමේදී හිත්තැටිය, ගොඩගම, සුල්තානාගොඩ, පිළදුව ආදී ප්‍රදේශවල සුළු ගං අතුරු තත්ත්වයක් මේ වන විට ඇති වී තිබෙනවා. මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ දෙකක් වාර්තා වෙනවා. ඊට අමතරව අතුරුදහන් වීම දෙකක් වාර්තා වෙනවා. මෙයයි මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ තත්ත්වය. ඉදිරියේදීත් මාතර දිස්ත්‍රික්කයේ තුල පවතින ආපදා තත්ත්වය පිළිබඳ තොරතුරුකින් නෙමෙයි බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා. රසුන් දහනායක, මාතර අත්තුඩා ප්‍රදේශයේ සිට. මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15කටත් 8000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කමරුපිටිය, තිහෙගොඩ සහ දෙවිනුවර යන ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතිනවා. නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති ආරක්ෂිත වැව්බැම්මට ඉහළින්ද අත්තුඩාව, කන්දුව යන ප්‍රදේශවලට ජලය ගලායමින් පවතිනවා. වලස්මුල්ල, මහයාය, වලපුරණයායි ප්‍රදේශ ජලයෙන් යටවැති ආකාරයයි මේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු අකුරැස්ස ගොඩපිටිය ප්‍රදේශයේදී ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ තංගලු වෙල්ලියායි ආශ්‍රිත කුඹුරු සියල්ලම ජලයෙන් යටව පවතිනවා. තංගල්ල උනාකූරුව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් නාහි යෑමෙන් නිවසට දැඩි හානි සිදු වුණා. ගිංගගේ ජලමට්ටමද ඉහළ ගොස් ඇති අතර අද උදෑසන වන විට බද්දේගම ජලමාපාංකයේ සටහන් වූයේ මීටර් 4.8 බිංදුවක් ලෙසයි. ගිංගඟ පිටාර ගැලීම නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පවුල් 1700කට ආසන්න පිරිසක් මේ වන විට අවතන්න සිටිනවා. අර්ධහානි නිවාස 107ක් වාර්තා වන අතර පූර්ණහානි නිවාස 8ක් වාර්තා වනවා. ඒ අනුව අවතන් වූ පිරිස් කරා සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සහන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන බව අපට දැනගන්න ලැබෙනවා. පිසූ ආහාර ලබා දීමේ කටයුතු මේ වන විට සූදානම්ව පවතිනවා. පහළ ප්‍රදේශයේ ගංවතුරු තත්ත්වය මේ වන විට වැඩිවෙමින් පවතින බව අපට දැකගන්න ලැබෙනවා. බද්දේගම් ප්‍රදේශයේ ගිංගගේ ජලමට්ටම දැන් ඉහළ යමින් තිබෙන ආකාරයේ තමයි අපට දැකගන්න ලැබෙන්නේ. මම ස්වාධීන රූපහානි වෙනුවෙන් ලසන්ත සමීර, බද්දේගම දොඩංගොඩ ප්‍රදේශයේ සිට. බද්දේගම නගරයට පිවිසෙන මාර්ග මෙන්ම බද්දේගම උඩුගම මාර්ගයේ ස්ථාන කීපයක් ජලයෙන් යටව පවතිනවා. උඩුගම නගරයේ මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව පවතිනවා. ගිංගඟ පිටාර ගැලීමෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ නෙළුව ප්‍රදේශයටයි. නෙළුව ලංකාගම සිංහරාජ රක්ෂිත බෑවුමේ නායෑමකින් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් හෙට සහ අනිද්දා යන දිනයන්හිදී වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මණ් යාපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී තීරණය කෙරුණා. මේ මම දැනට දායනාවේ
විශේෂයෙන්ම ගංවතුර හානිය තදින්ම බලපෑවා ගාල්ල දිස්ත්‍රික්කයත් මාතර දිස්ත්‍රික්කයත් කියන දිස්ත්‍රික්ක දෙකට. මේ දිස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16ක් මේ අවධානයට ලක් වෙලා තිබුණා. ඒනුත් තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක් වඩාත් අමාරු තත්යකට පත් වෙච්ච පීඩනයට පත් වෙච්ච දරුවා හිටියා. මේ නිසා ඊයේ උදේ ගාල්ලේ සාකච්ඡාවක් පවත්වලා සියලුම නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් අවශ්‍ය පහසුකම් සලසා දෙන්න කටයුතු කරා. ඊයේ හවස මාතර ඒ අනුවම සාකච්ඡාවක් පවත්වලා සියලුම පහසුකම් දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. විපතරපත් ප්‍රදේශවලට හමුදාව සහ ආරක්ෂක හමුදා කණ්ඩායම් දොලා ඒ ස්ථානවලින් ඉවත් කර ගැනීමේ කටයුතු අපි කරා. රජය විසින් මේ වන විට මේ දිස්ත්‍රික්ක දෙක සඳහාම අදාළ මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා හදිසි අවශ්‍යතා සඳහා. ඒ වගේම අපි අද අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක කතා කරලා එක තීන්දුවකට ආවා. හෙට සහ අනිද්දා ගාල්ල මාතර කියන දිස්ත්‍රික්ක දෙකේ ජාතික පාසල් සහ පළාත් පාසල් සිරුව පාසල් වසා දැමීමට තීන්දුව කරා. අපි ඉදිරියේදී ආරක්ෂිත ස්ථාන හැටියට පාසල් භාවිතා කරනවා නම් ඒ පාසල් පටන් ගන්නේ නැතුව ඒවයින් ඉවත් වෙන තුරු ඒ පාසල්වල දරුවන්ට නිවාඩු දීමට අවශ්‍ය කටයුතු කරනවා පළත් පාසල්වල. එමෙන්ම රත්නපුර, කෑගල්ල, කළුතර දිස්ත්‍රික්කවල සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් හෙට දිනේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කළා. කැලණි ගඟේ ජලමට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග කොළඹ ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටුණා. අංගොඩ කැලණිය ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යටවීමත් සමග ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. කැලණි ගඟේ හංවැල්ල ජලමාපාංකයේ අද උදැසන වන විට වාර්තා වූයේ මීටර් 9.2ක් ලෙසයි. හංවැල්ල සීතාවක ප්‍රදේශයේද ජලයෙන් යටව පවතින අතර විදුලි සබඳතා රසක්ද විසන්දි වී තිබෙනවා. කැලණි අවට ප්‍රදේශයේ එකතු වන ජලය කැලණි ගඟට මුදා හැරීම සඳහා කළුපාල මාසල ජල පොම්පය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. දැන් මේ වෙනකොට කඩුවෙල නගරය ජලය යටවෙලා තියෙනවා. කැලණි ගඟ කඩුවෙල නගරයට දැන් වතුර දමමින් පවතින හින්දා කඩුවෙල නගරය ආශ්‍රිතව ප්‍රදේශ කීපයක් මේත් එක්කම කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශයේ ප්‍රදේශ කීපයක් මේ වෙනකොට ජලයෙන් යටවෙලා තියෙනවා. විශේෂයෙන්ම කඩුවෙල මහනගර සභා විදියට ගත්තම අපේ කසල අංගණය මේ වෙනකොට අඩි 6-7 ප්‍රමාණයකින් ජලයෙන් යටවෙලා කසල එකතු කිරීමේ කටයුතුත් බොහොම අපහසුතාවයකට අපි පත් වෙලා තියෙනවා. ප්‍රධාන පාරවල් ප්‍රධාන ප්‍රදේශවල කසල කළමනාකරණය කරගන්න අපේ සේවක මණ්ඩලය බොහොම මහන්සි ගත්තත් නගරවාසීන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ අපි උපරිම මහන්සි වෙනවා කසල කළමනාකරණය කරගන්න. ඒ වුණත් යම් හේකින් දවස් 2-3 යනකන් තමන්ගේ කසල තමන් ගාවම හොඳට කළමනාකරණය කරගෙන තියාගන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. කැලණි විහාරයේ පෙනෙන මානේ අපි මේ මොහොතේ ඉන්නේ. දැන් මේ වන විට ඔබට පේනවා මේ වතුර තත්ත්වය දැන් දනයිස මට්ටමත් ඉක්මවලා ගිහින් තියෙනවා. ගං වතුර තත්ත්වය මේ ප්‍රදේශයේ බොහෝ පිරිසක් අපිට පේනවා. දැන් මේ ප්‍රදේශයට ඇවිල්ලා ගං වතුර එක්තරා ආකාරකින් නරඹන ආකාරය. හැබැයි විශේෂම ඉහළ ජලාධාර ප්‍රදේශවල ජලය දැන් පල්ලෙහාට ගලාගෙන එනකොට කැලණි ගං සීමාව දෙපස ඉන්න බොහෝ ප්‍රදේශ ජලයෙන් නටවෙන තත්ත්වයක් තමයි අද දවසේදී දැක ගන්න හැකියාව ලැබුණේ. ඊයේ දවසේ වගේම පහුගිය දින කිහිපයේදී බලපැවැත්තුණු අධික වර්ෂාපතනය අහපත් කාලගුණික තත්ත්වයේ හින්දා විශේෂම මේ ගං වතුර තත්ත්වය ඇති වී තිබෙන ආකාරය අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඒ වගේම මේ ගං වතුර නැරඹීමට විවිධ ප්‍රදේශවල පිරිස් අපි දුටුව දැන් මේ ප්‍රදේශයේ පිරිස් පමණක් නෙවෙයි අපට තදාසන්න ප්‍රදේශවල පිරිසුත් පැමිණෙමින් සිටින ආකාරය ඇතැම් විට මේ බාධාවක් වෙන්නට පුළුවන් සහන කටයුතුවලට සහ අනෙකුත් කටයුතුවල. මෙයයි අද දවසේ තත්ත්වය. විශේෂයෙන්ම ගං වතුර දැන් මේ වෙනකොට බැහැගෙන යමින් පවතින තත්ත්වයක් තමයි තිබෙන්නේ කැලණි ගඟ ආශ්‍රිතව. කළුගඟ පිටාර ගැලීමත් සමග පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුපිට, අහංගම, ඇලපාත, කළුතර, ඉංගිරිය, හොරණ, දොඩම්ගොඩ සහ මිල්ලණිය යන ප්‍රදේශ ජලයෙන් යටව පවතිනවා. හොරණ මතුගම ප්‍රධාන මාර්ගයේ ස්ථාන කීපයකින් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මා මේ රැඳී සිටින්නේ රත්නපුර මහනගර සභාව ඉදිරිපිට සීවල ක්‍රීඩාංගණයේ අසලයි. මෙම ක්‍රීඩාංගණයේද ජලය සම්පූර්ණයෙන්ම යටවී තිබුණත් මේ වෙන විට ක්‍රමයෙන් ජලය බැස යන බව තමයි අපට පෙනී යන්නේ. කෙසේ වෙතත් පහත් බිම්වන ඇලපාත, කරංගොඩ, රූවිට යන ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා තිබෙනවා. රත්නපුර දිසාපති වසන්ත ගුණරත් මහතා සඳහන් කරන්නේ එම ස්ථානවල ඇති
ජනතාව සඳහා පිසු ආහාර මෙන්ම වියලි ආහාරද ලබා දීමේ කටයුතු ක්‍රමයෙන් සිදු කරන බවයි. මිනි දිනටත් දැඩි වර්ෂාව පතිත වොහොත් නැවත ගං වතුර අවදානමක් පවතින හෙයින් ජනතාවට සුරක්ෂිතව තම කාර්යය සිදු කරගන්නයි දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටිනවා. ස්වාධීන රූපාණි වෙනුවෙන් මම රවින්ද්‍ර ප්‍රියදර්ශන රත්නපුර සිට. කිරියල්ල අයගම ප්‍රදේශයට පිවිසෙන මාර්ග සියල්ලම ජලයෙන් යටව පවතිනවා. ඇහැලියගොඩ කරඳන ප්‍රදේශයේ සිදු වූ නායෑමකින් නිවාස දෙකක් මුළුමනින්ම විනාශයට පත් වුණා. එම අවස්ථාවේ එක් නිවසක දරුවන් තුන්දෙනෙකු ඇතුළු හතර දෙනෙක් සහ අනෙක් නිවසේ තුන්දෙනෙකු සිට ඇති අතර ඔවුන් පිටතට දිවේමත් සමග පස්වලට යට වී තිබෙනවා. ප්‍රදේශවාසීන් ඔවුන් බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගත්තා. ඇහැලියගොඩ දම්මුල ප්‍රදේශයේ පාසල් කීපයක් කඩා වැටී ඇති අතර කිරියල්ල හිඳුරංගල ප්‍රදේශයේ නායෑම හේතුවෙන් මාර්ග අවහිර වී තිබෙනවා. මෙවස්ථාවේ මා රැඳී සිටින්නේ බියගම ඇවිදින මන්තීරුව අසල. මෙම ඇවිදින මන්තීරුව මෙවැනිට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව පවතින ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. මේ මන්තීරුව අඩි 4ක් 5ක් පමණ මෙවැනිට ජලයෙන් යටව පවතිනවා. කැලණිගඟේ ජලමට්ටම වැඩිම නිසා ජලය බැස නොවන නිසායි මේ ආකාරයෙන් මේ ප්‍රදේශවල ජලමට්ටම වැඩි වෙන ආකාරය දක්නට ලැබෙන්නේ. ප්‍රධාන ගංගාවලට අමතරව අත්තනගලුවේ පිටාර ගැලීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටව පවතිනවා. තිහාරිය, කලුටුවාව, දූනමලේ ප්‍රදේශවල මාර්ග මෙන්ම නිවාසද ජලයෙන් යටව පවතිනවා. වේයන්ගොඩ යුදහමුදා කඳවුරේ නිලධාරීන් ගංගුතුරෙන් කොටුවේ සිටින ජනතාව බේරා ගැනීමට ක්‍රියා කරමින් සිටිනවා. ඌරුවලොය පිටාර ගැලීමත් සමග කිරිඳි විට, අකර විට, රත්මල් විට යන ප්‍රදේශ සහ ගම්පහ, ගණිමුල්ල, ජායල ප්‍රධාන මාර්ගය ඇතුළු අතුරු මාර්ග සියල්ල ජලයෙන් යටව ඇති ආකාරයයි මේ. අත්තනගල්ල වාරණ පිලන්කඩ ප්‍රදේශයට හමාගිය දැඩි සුළඟකින් විශාල ගස් මාර්ගවලට කඩා වැටීමත් සමග මාර්ග රැසක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. අයහපත් කාලගුණයේ හමුවේ කොටුවේ සිටි 36 දෙනෙකු මුදා ගැනීමට නාවික හමුදාව කටයුතු කළා. පුද්ගලයන් 400කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටද පියවර ගැනුණා. මේ අතර ප්‍රදේශ කීපයකට නිකුත් කර ඇති නායෑම් අනතුරු ඇඟවීමද තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, බුලත්සිංහල, පාලින්දනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට, ඇලපාත, කිරියැල්ල, නිවිතිගල, කලවාන සහ ඇහැලියගොඩ ප්‍රදේශවලට නායෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත, නිවිතිගල, කලවාන, කිරියැල්ල, ඇහැලියගොඩ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඔවිට, දරණියගල, වරකපොළ යටියන්තොට කියන ප්‍රාදේශීයකම් කොට්ටාශවලටත්, කල්තර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, ඉංගිරිය කියන ප්‍රාදේශීයකම් කොට්ටාශවලටත්, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක කියන ප්‍රාදේශීයකම් කොට්ටාශයටත් නායෑමේ මේ රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, තවලම, නාගොඩ, නෙළුව, ඇල්පිටිය, නියාගම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල කියන ප්‍රාදේශීයකම් කොට්ටාශයටත්, කල්තර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, දොඩංකොඩ, පොරණ කියන ප්‍රාදේශීයකම් කොට්ටාශවලටත්, නුවර දිස්ත්‍රික්කයේ උඩපලාත කියන ප්‍රාදේශීයකම් කොට්ටාශයටත්, මාතර දිස්ත්‍රික්කයේ කොටපල, මූලටියන, පිටිබැද්දර කියන ප්‍රාදේශීයකම් කොට්ටාශවලටත්, නුවරළ දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව කියන ප්‍රාදේශීයකම් කොට්ටාශවලටත් නායෑමේ අවදානම් සිටීමේ දෙවන අදියරේ නිවේදනිකුත් කරලා තියෙනවා. කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනෙත් ප්‍රදේශ රැසකට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවන බවයි. මේ අධික වර්ෂාපතනය දැන් ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් තමයි අපිට අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අඩු වෙනවා කියන එකේ තේරුම වහින්නේ නැහැ කියන එක නෙවෙයි. සාමාන්‍යයෙන් බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල මෝසමට සාපේක්ෂව වහින වර්ෂාව, ඒ කියන්නේ වහිනවා ආය සූර්යාලෝකය වැටෙනවා, ඒ වගේ තත්ත්වල තමයි ඉදිරි දින කීපය තුළ තියෙන්නේ. අධික වර්ෂාපතනයක් ලැබෙන්නේ නැහැ. ජනතාවට ඒක අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ. අනෙකුත් පළාත් ගත්තම සාමාන්‍ය සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තනින් තන වැසි ස්වල්පයක් ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා. හැබැයි මේක තුළ කියවෙන්නේ නැහැ මැයි මාසේ ඉඳන් සැප්තැම්බර් දක්වා තියෙන කාල පරිච්ඡේදය තුළ ආය ගං අතුරු උදුර ඇති වෙන්නේ නැහැ. ඒ වගේ කතා කියන්න බෑ. මොකද හේතුව එවැනි දෙයක් ඇති වෙනවා නම් අපිට ඒක කල්ැතුව කියන්න පුළුවන්. මොකද හේතුව බෙංගාල බොක්කවට ප්‍රදේශයේ ඇති වෙන කැළඹෙන ස්වභාවයන්, අඩු පීඩන කලාප, සුලි කුණාටු, ඒ වගේ දේවල් වර්ධනය වෙනවා නම් ඒ පිළිබඳ අනාවැකේ දෙන්න පුළුවන්.